අද මං ඔයාලට ගොඩක්ම වැදගත් දෙයක් කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ගොඩක් අය කැමති කෙටි කාලීනව කොටස් වෙනද පොලේ ගනුදෙනු කරලා ලාභ ලබන්න. ඉතින් මේකට සමාගම් තෝරගද්දී ගොඩක් අය තෝරගන්නේ පෙනි ස්ටොක්ස්. එහෙම නැත්නම් කොටස් මිල ගණන් අඩු සමාගම් වල කොටස්. ඒත් මම කොටස් වෙනද පොලේ සමහර අවස්ථාවල ගනුදෙනු කරද්දී යොදාගන්නේ මීට හාත්පසින්ම වෙනස් උපක්‍රමයක්. ඒ තමයි වටිනාකමින් වැඩි. ඒ වගේම සමාගමට වටිනාකමක් තියෙන කොටස් වලට වටිනාකමක් තියෙන ඒ ව්‍යාපාර අංශ වර්ධනයක් තියෙන කොටස් තමයි මම ගනුදෙනු කරන්නත් තෝරගන්නේ. ඒත් මං ඒ කොටස් තෝරගද්දී විශේෂ දෙයක් ගැන සැලකිලිමත් වෙනවා. ඒ තමයි ගොඩක්ම හොඳ සමාගම්. ඒ වගේම මූල්‍ය වාර්තා අතින් හොඳ සමාගම් තමයි මං ගනුදෙනු කරන්න උනත් තෝරගන්නේ. ගොඩක් අය මේ වෙනකොට පෙනී ස්ටොක්ස් වලනේ කොටස් ගන්න එදිනෙදා ගනුදෙනු කරන්න. ඒ වුණාට සමහර ලාවට මේ සමාගම් වල ඔයාලා මූල්‍ය වාර්තා බැලුවොත් එහෙම එච්චරම හොඳ මූල්‍ය වාර්තා නෙවෙයි ඒ වගේ ඇවිල්ලා තියෙන්නේ. සමහර ලාවට පාඩු ලැබලා, ඒ කියන්නේ net asset value එකටත් වැඩියෙන් සමයි සමහර ලාවට මේ සමාගම් ගනුදෙනු වෙන්නේ. එතකොට මේ වගේ සමාගමක් අරගෙන අපි ගනුදෙනු කරන්න ගියාට අපිට ඇත්තටම ලොකු අවදානමක් තියෙනවා. ඒත් මම කියන්නේ හොඳ සමාගම් ඔයාලා මිලට ගත්තොත් ඒකෙන් ඔයාලගේ අවදානම ටිකක් අඩු වෙනවා. අනිත් එක ඔයාලට හදිස්සිය හරි ඒ ගනුදෙනුව කරගන්න ඒ කාල සීමාව ඇතුළත නොහැකි වුණොත් ඒ කොටස් ටික ඔයාලට කාලයක් තියන් ඉඳලා ප්‍රොෆිට් එකක් ගන්න උනත් පුළුවන්. අනිත් එක ලාභාංශ ගෙවන සමාගමක් වගේ ඔයාලා මිලට අරන් තිබ්බත් කොහොමත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සමාගමක් මිලට ගද්දී යොදන්න ඕනේ පොඩි උපක්‍රම ටිකක් තියෙනවා. අපි නිකම්ම ගිහිල්ලා හොඳ සමාගමක් කියලා ලංකාවේ top 20 සමාගම් වල කොටස් ගත්ත කියලා මේ ක්‍රමයට ප්‍රොෆිට් එකක් සමහර ලාවට ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි යම්කිසි කාලයක් හිතලා මේ ආයෝජනය කරන්නේ, කියන්නේ කෙටි කාලීනව වුණත් සමහර ලාට මාස 3ක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්. මේ වගේ කාලයක් ඇතුළත ඔයාලට ට්‍රේඩ් එකක් කරගන්න පුළුවන් විදිහ තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඔයාලා මුලින්ම තෝරගන්න සමාගම අනිවාර්යයෙන්ම හොඳ සමාගමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක කොටස් මිල ගණන් අඩු සමාගමක් වුණත් කමක් නැහැ. ඒ වගේම කොටස් මිල ගණන් වැඩි, ජෝන් කීල්, සම්පත් බැංක්, NDB බැංක්, DFCC බැංක්, ඕවර්සීස් රියැලිටි, ඒ වගේම LB ෆිනෑන්ස්, වැලියබල් ෆිනෑන්ස්, මේ වගේ සමාගමක් වුණත් ගැටලුවක් නැහැ. හොඳ සමාගමක් තමයි ඔයාලා තෝරගන්න ඕනේ. ඊළඟ දේ තමයි දැන් ගොඩක් අය කතා වෙන කාල තියෙනවනේ මේ සමාගම් ගැන. දැන් මේ කාලේ බැලුවොත් එහෙම පෙනී ස්ටොක්ස් ගැන තමයි ඔක්කොම කතා වෙන්නේ. එතකොට ඔක්කොම ලෙන්නේ පෙනී ස්ටොක්ස් මිලට ගන්න. පෙනී ස්ටොක්ස් වල අන්තිමට වටිනාකමටත් වඩා කොටස් මිල ඉහළ යනවා. අපි මිලට ගත්තකම කොටස් මිල බහැපුවම අපිට පාඩුවේ. ඔයාලා මිලට ගන්න ඕනේ මේ කතා වෙන කොටස් නෙවෙයි. දැන් ඔක්කොමලා කියනවා නම් උදාහරණයක් විදිහට ජෝන් කිල්ස් තමයි මේ දවස්වල යන්නේ. ජෝන් කිල්ස් ගන්න, ජෝන් කිල්ස් ගන්න කියලා. ඔයාලා ජෝන් කිල්ස් ගන්නකොට ජෝන් කිල්ස් ගිහිල් ඉවරනා. ඒ කියන්නේ ඒකේ වටිනාකමට වඩා ගොඩාක් ලොකු මිලකට ගිහිල්ලා නම් ඔයාලා ගන්න එක තව අවදානමක් විතරනේ. එහෙනම් කරන්න ඕනේ ජෝන් කිල්ස් කියන කම්පැනි එකට කට්ටිය එච්චර උනන්දුවක් නැති කාලවලදී තමයි ඒක මිලට ගන්න ඕනේ. එහෙනම් මේක අනෙක් කම්පැනි වලටත් අදාළයි. සම්පත් බැංක් එකට කට්ටිය උනන්දුවක් නැති කාලවල තමයි ඔයාලා සම්පත් බැංක් එක මිලට ගන්න ඕනේ. ඇක්සස් ඉංජිනේරින් වලට කට්ටිය උනන්දුවක් නැති කාලවලදී තමයි ඔයාලා ඇක්සස් ඉංජිනේරින් කියන කම්පැනි එක මිලට ගන්න ඕනේ. ඉතින් මම මේකෙදි ඔයාලට කියන්න උත්සාහ කරන්නේ මේ ගණදෙනු කරනවා කියන එක දවසින් දෙකෙන් කරන්න නම් ඔයාලා වෙන ස්ටෙප්ස් තෝරගෙන අමාරු වෙටින් නැතුව ගණදෙනු කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ එක ක්‍රමයක් තමයි මාස 3ක්, එහෙම නැත්නම් මාස 6ක්, නැත්නම් අවුරුද්දක් වගේ මේ කාල සීමාව ඇතුළත ගැන හිතලා ඔයාල සමාගම් තෝරගන්න. හැබැයි ගොඩාක් ඉල්ලුම තියෙන ඒවා නෙවෙයි. දැන් අද බැලුවොත් අපි දැක්ක ගොඩක් සමාගම් වල කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මේ සමහර සමාගම් වල වටිනාකමටත් වඩා කොටස් මිල ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ සමාගම් වල මිලට ගත්ත කියලා ඔයාලට පොඩි ලාභයක් විතරයි ගන්න පුළුවන්. හැබැයි හිතන්න කවුරුත් ඒ කාලේදී මේ සමාගම ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. වර්තමානයේ හැම සමාගම් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මේ දවස්වල කවුරුත් බැංකු ගන්න උවමනාවක් දක්වන්නේ නැහැ. ෆිනෑන්ස් කම්පැනි වල කොටස් ගන්න උවමනාවක් දක්වන්නේ නැහැ. ඉතින් ඕක හැමදාම තියෙයි කියලා හිතනවද? උදාහරණයක් විදිහට ඒක ගන්න. ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ දේ තමයි එකපාරම ගිහිල්ලා කොටස් 1000, 2000, 3000, 5000 මේ විදිහට ගන්න එපා. කොටස් 100ක්, 50ක්, 20ක් වෙන්න පුළුවන්. මේ වගේ පොඩි ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ ඒ කොටස් ටික තියෙන්න අරින්න. දැන් ඔයා හිතන්නකෝ ආ උදාහරණයක් විදිහට NDB බැංකුවේ කොටස් 50ක් ඔයා මිලට ගන්නවා. රුපියල් 90කට ගත්ත කියන්නකෝ. 90කට කොටස් 50ක් ගත්තා. දැන් ඒ කොටස් ටික තියලා තියෙනවා. දැන් ඊට පස්සේ දැන් බලනවා මාසයක් ගියාන් පස්සේ NDB බැංකුවේ කොටස් මිලට අපි හිතමු පොඩි වෙනස්කමක් වෙලා රුපියල් 3ක් වැඩි වෙලා වෙන්න පුළුවන්, අඩු වෙලා වෙන්න පුළුවන්. ඔන්න ඔහොම ගිහිල්ලා හිතන්නකෝ මේ කම්පැනි එක බැස්ස කියලා. දැන් අපි 90ට ගත්තා, 75ට විතර බැස්ස කියලා හිතන්නකෝ. අන්න ඔයාලට දැන් තව කොටස් ටිකක් ගන්න පුළුවන්. දැන් 50ක් නෑ ගාව තියෙන්නේ.
ඒ කියන්නේ ඔයාට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 4500ක් 4600ක් වගේ මුදලක්නේ. ඔයාට මේක ඇවරේජ් කරගන්න ලේසියෙන්ම පුළුවන්. ඔයාට පුළුවන් තව කොටස් 20ක් එහෙම නැත්නම් 30ක් මේකට එකතු කරගන්න. එතකොට ඔයාට කොටස් 80ක් වගේ දැන් වෙලා. හිතන්න තව කාලයක් ගිහිල්ලා මේක බැස්ස කියලා. ඒත් ඔයාට තව පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. හේතුව තමයි ඔයා පොඩි කොටස් ප්‍රමාණයක් අරන් තියෙන හන්දා ඔයාට ඇවරේජ් එක ඉක්මනට පහළට ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් එච්චර බැස්ස කියන කාරණේ මෙතනදි ගැටලුවක් නැහැ. ඒකට හේතුව සමාගමත් টপ 20 තියෙන සමාගමක් ලාභාංශත් ගෙවන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් අර ඔයාට අවදානම අඩුයි. දැන් මාස කීපයක් මෙහිම බැහැලා එකපාරම මේ සමාගමට ඉල්ලුමක් ඇති වෙන්න පුළුවන්. මොකක් හරි රිපෝට් එකක් හොඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සමාගමේ වෙන මොකක් හරි තොරතුරක් නිසා වෙන්න පුළුවන්. දැන් මේ 75ට එහෙම නැත්නම් 70ට බහපු සමාගම කාලෙත් එක්ක නැවත ඉහළ නගින්න පටන් ගන්න පුළුවන්. දැන් ඔයා ගාව තියෙන ඇවරේජ් එක හිතන්නකෝ 78යි එහෙම නැත්නම් 80යි කියලා හිතන්නකෝ ඇවරේජ් එක. දැන් ඉස්සෙල්ම ගත්තේ 90ටනේ. දැන් මේක ඉහළ නගින්න ගත්තම ඔයාලා හිතනවද මේක 80ෙන් නවතී කියලා? ගොඩක් ලොකු ඉල්ලුමක් આવොත් net asset value එකත් බලපාන නිසා ඒ වගේම කොටස EPS එකක් දිගින් දිගටම වර්ධනයක් තිබුණොත් අනිවාර්යයෙන්ම මේක රුපියල් 100ක් පහු කරලා යන අවස්ථාවක් එන්නේ ඉඩ තියෙනවා. මේ විදිහට කලින් වෙලා තියෙන නිසා තමයි මම මේ දේවල් කියන්නේ. ඉතින් ඒ විදිහට මම මිලදී ගැනීම කිහිපයක් කරා පහුගිය කාලෙදී. එකක් තමයි MGT කියන සමාගම. මේ සමාගම ගොඩක් කාලවල ලාභය අඩුවීමක් පෙන්눔 කරලා එකපාරම ලාභේ වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට මේ සමාගමේ කොටස් මිල තිබ්බේ මට මතක විදිහට රුපියල් 9 මේ වගේ මිල. එතකොට මම ටික ටික මේ සමාගමේ කොටස් එකතු කරන්න පටන් ගත්තා. අවසානයේදී මේක රුපියල් 7යි ගන්නට මේ වගේ අඩු වෙන්න පටන් ගත්තා. එතකොටත් මම මේ සමාගමේ කොටස් එකතු කරා. අවසානයේදී දැන් මේ සමාගමට ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. අද කොටස් මිල 20නොත් එහාට ගිහින් තියෙනවා. ලොකු කොටස් ප්‍රමාණයක් මං ගාව නැති වෙන්න පුළුවන්. හැබැයි මිලට ගත්ත කොටස් වලට හොඳ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඇක්සස් ඉන්ජිනියරින් කියන සමාගම. මේ සමාගමෙත් කොටස් මිල දිගින් දිගටම බැස්ස පහුගිය කාලෙදී කොරෝනා වලටත් කලින් එකපාරක් බැස්ස මං. එතකොට තමයි මේක මිලට ගත්තේ. රුපියල් 12ටත් මම මිලට ගත්තා. ඒ වගේම 12ටත් වඩා අඩු මිලකට මේක බැස්ස. අපි දිනපතා ගනුදෙනු කරලා 10%ක් මේ 104ක් 105ක් ගන්න try කරාට මම මෙතනදී කියන්නේ ඔයාලට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් ට්‍රේඩින් පැත්තෙන් අවධානමත් අඩුවෙන්. ඒ වගේම කාලයකට ඔයාලට මේ සඳහා යන්න පුළුවන්. හැබැයි ගොඩක්ම අවධානම අඩු හොඳම ක්‍රමයක්. ඉතින් මේ වීඩියෝ එක අතරමැදදී නම් කියපු කිසිම සමාගමක් ඔයාලට ආයෝජනය කරන්න කියලා ආයෝජන උපදේශක් විදිහට නෙවෙයි මම ලබා දුන්නේ. මම උදාහරණ විදිහට මේ සමාගම් වල නම් අරගෙන ඔයාලට කියලා දුන්නේ ඔයාලට ඒක කරන්න පුළුවන් උපක්‍රම. ඉතින් ඔයාලා කැමති සමාගම් ඔයාලට ගැළපෙන සමාගම් හොඳ සමාගම් තෝරගෙන මේ උපක්‍රම අනුගමනය කරොත් මම හිතනවා ඔයාලට ඉතාම සාර්ථක විදිහට ඔයාලගේ ගනුදෙනු කරන පෝට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මොන හරි ගැටලු තිබ්බත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. මේ වීඩියෝ එක බලපු යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඒ වගේම කොටස් වෙනපුල ආයෝජනයේ පාඩම් මාලාව බලපු නැති යාළුවෝ කවුරු හරි අලුතින් එකතු වෙලා ඉන්නවා නම් පහල description එකේ මුලින් ඉඳන් ඒ පාඩම් මාලාව තියෙනවා. ඒ පාඩම් මාලාව බලන්න කියලාත් මම කියනවා. බොහොම ස්තුතියි යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.